අපි සූදානම් දවසේ පිළිසඳර ආරම්භ කරන්නට යම් යම් පුවත් වාර්තා ඉදිරිපත් කරද්දී අපි කියව කාරණාවක් තමයි මේ අධිකරණයට අදාළ වෙන කාරණා වෙත අපි අවධානය දෙන්නට බලාපොරොත්තු වෙනවා සහ ඒ පිළිබඳව පවතින යම් යම් ගැටළු නිරාකරණය කර ගන්නට මේ අවස්ථාවක් වෙවි කියලා. මොකද අද පිළිසඳර හා එකසුවන්නේ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායදුන්න වැතිතුමන්. අයිබුවන් සුබෝදැසන. අයිබුවන් සුබෝදැසන. ඔබතුමා මුණ ගැහෙන්නේ හොඳ දවසක. ඊයේ දවසේ සුවිශේෂ ආරම්භයකුත් ගන්නු ලැබුවා. අද ඒ පිළිබඳව යම් යම් පුවත් වාර්තාත් පළ වී තිබෙනවා. කොඩ්ලගිරි හතරකින් සමන්විත අධිකරණ පියසට මුල් ගල් තිබුණා ගරුවා ග්‍රාමාධිතුමන් අතින්. ඇයි කෙනෙකුට හිතෙන්න පුළුවන් මොකටද මේ තරම් සුවිසල් අධිකරණ ගොඩනැගිලි අධිකරණ පද්ධතිය මේ තරම් පුළුල් කරන්න හේතු මොනවද? මේ ආදී වශයෙන් තව ඕන තරම් දේවල් රටේ කරන්න නැතුවද මේ කියලා හිතෙන්නට පුළුවන්. මේ අවශ්‍යතාවය ඇයි මේ කටයුත්තට මුල් ආරම්භයක් ගත්තේ කියලා අපි පැහැදිලි කරමු ඉස්සලා. ඔව් ප්‍රධාන වශයෙන්ම ලංකාවේ අධිකරණ පද්ධතිය දිහා බැලුවහම අපිට පැවරලා තියෙන වගකීම ඉෂ්ට කරන්න උනේ ලංකාවේ උත්සාහවල අවුරුද්දට ලක්ෂ 9ක විතර නඩු අහලා ඉවර කරනවා. ඒ ගමම්ම තව ලක්ෂ 8ක් විතර නඩු ඉතුරු වෙනවා. සාමාන්‍යයෙන් ලක්ෂ 8ක නඩු කියන්නේ හැම පවුල් 6කට එක නඩුවක් විතර ප්‍රමාණයක්. ඒතර ඊළඟ ප්‍රශ්නේ තමයි මේ සමහර නඩු අවුරුදු 20ටත් වඩා කාලයක් අහන්නේ නැතුව ඒකනේ ප්‍රමාද වෙලා තියෙන නඩු. එතකොට ජන ජීවිතය සම්බන්ධයෙන් ගත්තහම කොහේ හරි හැම තැනකම මිනිස්සුන්ට තියෙන අත්දැකීම තමයි උසාවියට ගියොත් යුක්තිය ඉෂ්ට කරගන්න ලොකු ප්‍රමාදයක් ඇති වෙනවා කියන්නේ. දෙවෙනි කාරණේ තමයි අපි ජාත්‍යන්තර වශයෙන් අපේ දර්ශකයන් දිහා බැලුවහම අපිට ගිවිසුමක් බලාත්මක කරන්න තියෙන කාලය ගත්තොත් එහෙම රටවල් 190කින් අපි ඉන්නේ 160ක විතර. ඊළඟට ව්‍යාපාර කිරීමේ දර්ශකය ගත්තොත් එහෙම අපි ඉන්නේ 112 විතර. එතකොට ආයෝජන පැත්තෙන් ගත්තත් අපේ වගේ රටක අධිකරණ පද්ධතිය ප්‍රමාදය ගත්තහම ආයෝජකකින් ඉන්න මැලිකමක් දක්වනවා. සාමාන්‍ය ජනතාව ගත්තහම යුක්ති ඉෂ්ට කරගන්න ගියහම කාලය පිළිබඳ නිශ්චිත කමක් නැහැ. එතකොට මේ தත්ත්වය ගත්තහම ඇයි මේක වෙන්නේ කියන එක බලලා මේකට විසඳුම් දෙීමේ වගකීම තමයි අපට පැවරිලා තියෙන්නේ. මේක ප්‍රතිපත්ති ප්‍රකාශනෙම සඳහන් කරලා තිබ්බ සෞභාග්‍ය දැක්මේ අපට කාරණා හතක් මේ ප්‍රමාදය අයින් කරන්න. එකක් තමයි ඒ වෙලාවේ රට තුල වේදායකයේ ව්‍යවස්ථාදායකයේ මුහුණ දීපු අර්බුදයක් තිබුණා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ. ඒක නිසා 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඉක්මනින්ම ගෙනල්ලා මේ ව්‍යුහය සමාජ ව්‍යුහය ප්‍රතිස්ථාපනය කරන එක. අපි ඊටාම කෙටි කාලෙකින් ඒක කළා. ඊළඟට මේ රටේ ජාතික ආරක්ෂාව මානව අයිතිවාසිකම් සියලු ජන කොටස්වලට පිළිගන්න පුළුවන් හොඳ මෙතිවරණ ක්‍රමයක් තියෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳ බලාපොරොත්තුව. ඒක අනුව ඉතාම ඉක්මනින් ජනාධිපතිතුමා රොමේෂ් සිල්ලා මැතිතුමාගේ සභාපතිත්වයෙන් විශේෂඥ කමිටුවක් පත් කරලා මහජනතාවගේ අදහස් ගන්න මාස දෙකක් කාලයක් දීලා ඒ ව්‍යවස්ථාව දැන් කෙටුම්පත් කරමින් පවතිනවා. ඊළඟට තව ප්‍රමාදයට බලපාන ලොකු හේතුවක් තමයි සමහර නීති රීති අවුරුදු 100 ගානකින් සංශෝධනය වෙලා නැහැ. ඒ සංශෝධනයේ නුනහම ඉතාමත්ම දීර්ඝ කාලයක් මේවා අධිකරණ වල ඉඩම් නීතිය ගත්තත් ගෙවල් කුලි අනත ගත්තත් විවාහ දික්කසාද නීති ගත්තත් මේවා ඉතා දීර්ඝ කාලයක් අධිකරණයේ ඇදගෙන යනවා. ඒ නිසා ඒ නීති සංශෝධනය කිරීම සුවිශාල කාර්යයක් වෙනවා. ඊළඟට විනිශ්චයකරුවරු සංඛ්‍යාව ගත්තහම දියුණු රටවල් වල ජනගහනේ මිලියනයකට විනිශ්චයකරුවරු 100 දෙනෙකුට වඩා ඉන්නවා. දැන් මේ මැලේසියාව, තායිලන්ඩ් වගේ මැද ආර්ථිකයක් තියෙන රටවල් වලත් විනිශ්චයකරුවරු 60කට 70කට වැඩිය ඉන්නවා. ඉන්දියාවේ මිලියනක ජනගහනයකට විනිශ්චයකරුවරු 20ක් ඉන්නවා. අපේ රටේ මිලියනක ජනගහනයකට ඉන්න විනිශ්චයකරුවරු 15යි. එතකොට මේ නඩු ප්‍රමාද වෙන්න මේක වළක්වන නම් බහුවිධ උපාය මාර්ගයක් අපට අනුගමනය කරන්න සිද්ධ වෙනවා. එක පැත්තකින් විනිශ්චයකාරවරු සංඛ්‍යාව වැඩි කරන්න ඕන, එක පැත්තකින් උසාවි සංඛ්‍යාව වැඩි කරන්න ඕන, ඊළඟට ඒකට තාක්ෂණය අරන් ගන්න ඕන, අලුත් නීති අනපනත් සංශෝධනය කරන්න ඕන, මේ සියල්ල එක සමානව කරන්න ඕන. විනිසුරුවරුන් පත්කිරීම පහුගිය කාලේ නව විනිසුරුවරුන් පත්කිරීම
විස්සකට වැඩි ප්‍රමාණයක් ජනාධිපතිවරයා අතින් සිදු වුණා. ඒ කටයුතු ඒ අතරේ දැන් නව අධිකරණ පියසට මුල්ගල් තැබීමත් සිදු වෙනවා. ඔබතුමාගේ පැහැදිලි කිරීම තුළ අපට දැනුණු කාරණාව තමයි මේ නඩු ප්‍රමාදයන් වළක්වා ගැනීමට මේක ලොකු හේතුවක් වේවි. ඒ වළක්වා ගැනීම සඳහා ගන්න යෝධ පියවරක් විදිහට තමයි මේ නව අධිකරණ පියස හඳුන්වන්න පුළුවන් කියන එක. ඒකම නව තාක්ෂණයේ භාවිත කිරීම ගැනත් කියනවා. අද කුවත් වාර්තා අතරේ තියෙනවා අග්‍රාමාත්‍යවරයා හිදී ප්‍රකාශ කළ කාරණාවක් මුළු අධිකරණ පද්ධතියම ඩිජිටල් කරණයට ලක් කරනවා. ප්‍රතිපාදන කොහොමද තිබෙන්නේ මේ ඩිජිටල් කරණයට යාමේ? ඇත්තටම ඉතාමත්ම හොඳ ප්‍රශ්නයක්. අපි මේ පරිවර්තනයට පෙළඹුණා කොවිඩ් තත්ත්වේ. අනිවාර්යයෙන්ම කොවිඩ් නිසා අපට වීඩියෝ තාක්ෂණයෙන් නඩු අහන තැනට උසාවි පත් කරගන්න සිද්ධ වුණා. දැන් වෙනකොට මහාධිකරණයේ අපැයුදුම් පත්‍ර ඉදිරිපත් කිරීම ඒ සියල්ල ඔන්ලයින් ක්‍රමයට කරන්න පුළුවන්. ඊළඟට අභියාචන අධිකරණයේ සිරකරුවන් ගේන්නේ නැතුව සිරකරුවන් ඔන්ලයින් සම්බන්ධ කරගෙන සිරමෙද බන්ධනාගාරවල ඉඳන් ඒ නඩුව හිමත් ආරම්භ කරා. හැබැයි ඔබ පැහැදිලිව කිව්වාගේ මේකට පවතින නීතිමය පද්ධතිය සකස් වෙලා තිබුණ නැහැ. ඒ නිසා අපි ගරු අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි විශේෂඥ කමිටුවක් පත් කරලා ඒ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගත්තා. මේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි මෙහෙවීමත් නඩු අහන්නත් අවශ්‍ය නීති සංශෝධනයට දැන් ඒ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන ඉතාම නුදුරෙදි දැන් කෙටුම්පත් කරගෙන යනවා. පාර්ලිමේන්තුවට පත් කරලා ඒ නීතියත් සම්මත කරගන්න. හැබැයි ඒ නීතිය සම්මත කරගන්නකම් මේ සුවිශේෂ අවස්ථාවේ ගරු අගවිනිසුරතුමා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය යටතේ ඒ කාරණා කරන්න දැන්ට අවසර දීලා තිනවා මේ කොවිඩ් තත්ත්වයේ යටතේ. ඒ අනුව අපි කරගෙන යනවා. ඉතාම නිදුරේදී මේක නීතිගත කරන වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණ පද්ධතිය ක්‍රියාත්මක කරන්නේ. එතකොට මේ ඩිජිටල් කරණය කිරීම සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ මොන විදිහෙන්ද කියන එකත් අපි පොඩ්ඩක් කතා කරමු. ඇත්තටම දැන් අපි දියුණු රටවල් එක ගත්තහම ඔබ දැකලා ඇති දැන් අපේ අධිකරණවල අපේ අධිකරණ ශාලා ලොකු වෙන්නේ එක හේතුවකුත් ඒක. අපිට නඩුවක් තියෙනවා නම් අපි ගිහිල්ලා උදේ 8ට වාඩි වෙනවා. අපි දන්නේ ඒ නඩුව අපේ අහන්නේ 10ටද 12ටද 1ටද 2ටද කියලා දන්නේ නැහැ. ඊළඟට අපි රජයේ නිලධාරීන් විදිහට සමහරවිට විශේෂඥ සාක්ෂි දෙන රජයේ රස පරීක්ෂක වෙන්න පුළුවන්, පොලිස් නිලධාරි මහත්මයෙක් වෙන්න පුළුවන්, විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් වෙන්න පුළුවන්. අපි සමහරවිට අධිකරණයට යනවා. ගියහම කියනවා ඔන්න අද දවසේ රස පරීක්ෂක වාර්තාව ලැබිලා නැත්නම් අර ඔක්කොම අය ගෙදර ඉන්න අවශ්‍යයි. දැන් මේ පද්ධතිය හැදුනට පස්සේ ඇත්තටම මෙහේ ඉන්න රස පරීක්ෂකවරයා මඩ කලපු උසාවියට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එයාට පුළුවන් තමන් වීඩියෝ එකෙන් මෙහි ඉඳන් තමන්ගේ වාර්තාව පිළිබඳ සාක්ෂිය දෙන්න. එතකොට මේ ඔක්කොටම වීඩියෝ වලින් සම්බන්ධ කරන්න පුළුවන්. අනිත් එක අධිකරණ පද්ධතිය ඔබ දන්නවා විශාල ලේඛන ප්‍රමාණයක් පාවිච්චි කරනවා. ලේඛනාගාර ඉඩ මදි. මේ සියලු ලේඛන අපි ස්කෑන් කරලා දත්ත පද්ධතියට ගන්නවා. එතකොට ඒ ඔක්කොම ඒ විදිහට ගන්න පුළුවන්. ඊළඟ හොඳම කාරණේ තමයි නඩුවට ඉන්න පාර්ශවයන්ට උසාවියට යන්න කලින් තමන්ගේ නඩුව කොයි වෙලාවටද ගන්න කියන එක පණිවිඩයක් විදියට ලැබෙනවා. ඊළඟට තමන් උසාවියට යනකොට උසාවියේ දොරටුවේ ඩිස්ප්ලේ වෙනවා තමන්ගේ නඩුව අංකෙත් එක්ක තමන්ගේ නඩුව ගන්න වෙලාව. ඒ නිසා උදේ ඉඳන් ගිහිල්ලා එතන වාඩි වෙලා ඉන්න අවශ්‍ය නැහැ. යාගේ නඩුව තියෙන එකට නම් එකට ගියහම ඇති. ඒ විදියට පාරිභෝගිකයෙක් පැත්තෙන් කියන්නේ අපේ ජනතාව පැත්තෙනුත් ලොකු සහනයක් ඇති වෙනවා. ඊළඟට සම්පූර්ණ මේ අහන ක්‍රියාවලිය තාක්ෂණයට ගන්න තමයි අපි ලෑස්ති කරලා තියෙන්නේ. මේ සඳහා ICT ආයතනයත් එක්ක මූලික සංකල්ප පත්‍රිකාව අත්සන් කරලා අපි ලබන සතිය වෙනකොට අධිකරණ සේවා කොමිෂන් සභාව මොකද අමාත්‍යංශය අපිට සීමාවක් තියෙන ඊළඟට සම්පූර්ණ අධිකරණයේ පාලනය අධිකරණ සේවා කොමිෂන් සභාව යටතේ සාදීනව. එතකොට අපි අධිකරණ සේවා කොමිෂන් සභාවත් අමාත්‍යංශයත් ICT ආයතනයත් ඩිජිටල් අමාත්‍යංශයත් අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනවා. මේ මාසේ අවසන් වන විට පෙබ්‍රවාරි මාසේ අවසන් වන විට අපි විවෘත තරංකාරී මිල ගණන් කැඳවනවා මුළු අධිකරණ පද්ධතිය ඩිජිටලයිස් කරන්න. හොඳයි. ඒ අධිකරණ පද්ධතිය ඉදිරි අනාගතය පිළිබඳව අපට සුබවාදී අදහසක් ඇති කරගන්න පුළුවන් පැහැදිලි කිරීමක් කියලා අප විශ්වාස කරනවා. හැතරම ඔබතුමා කියනවත් වගේ මේ නඩු කටයුතු ප්‍රමාද වීම නිසා මේ රටේ සෑහෙන ගැටලු නිර්මාණය වෙලා තිබෙනවා. ඒ වගේම මේවා විසඳා ගන්නට ජනතාවට අධිකරණවලට යාමේදී ඔබ කියනවා වගේ දැඩි අසීරුතාවන්ට පත්වන්නට සිද්ධ වෙලා තියෙනවා. දවස් ගණන් නාස්ති වෙන, නිවාඩු ලබා ගන්නට වෙන, නිවාඩු දාලා නඩුවලට යන්න වෙන තත්ත්වයන් ඒවා වුණාම ලොකු අපහසුතාවයක් පතන. ඒ නිසාම අධෛර්යමත් වන අවස්ථාත් අපට ඕනෑතරම් දකින්නට පුළුවන්කම තිබෙනවා.
කෙසේ වෙතත් ඒ අතරේ මේ කියවිච්ච තව කාරණාවක් තමයි නව ව්‍යවස්ථාවක් පිළිබඳව. දැන් නව ව්‍යවස්ථාව දැන්ටමත් කෙටුම්පත් වෙමින් තිබෙනවා කියලා ග්‍රාමාත්‍යවරයා මේ මොහොතේ කියනවා. එතකොට මේක කෙටුම්පත් කරන්නට මේ ගතවන කාලය කොච්චරක් වේවිද? ඊළඟට මේක ඉදිරි කටයුතු වෙලා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරගන්න ගත වෙන කාලය සහ රටේ මේ නව ව්‍යවස්ථාව සම්මත කරගෙන එම ව්‍යවස්ථාවට අනුව රටේ ඉදිරි කටයුතු මේවන්ට සාමාන්‍යයෙන් කොච්චර කාලයක් ගත වේද මේ යන විදිහට? අපි සැලසුම් කරලා තියෙන විදිහට වැඩ කටයුතු සිද්ධ වුණොත් බොහෝ වෙලාවට මේ අවුරුද්ද අවසාන වෙන විට නව ව්‍යවස්ථාව සම්මත කරගන්න පුළුවන් වෙයි. මොකද අපිට මූලික වශයෙන්ම සම්පාදක මණ්ඩලය රැස් වෙලා පහුගිය මාසයක් කල් දීලා ඊට පස්සේ කොවිඩ් තත්ත්වය නිසා තවත් මාසයක් කල් දුන්නා මහජනතාව සහ සංවිධානවලට කරුණු ඉදිරිපත් කරන්න. එතකොට ඒ කරුණු දැන්ට ඒවා සකස් කරමින් ඒ විශේෂඥ මණ්ඩලය කටයුතු කරනවා. ඊට පසුව මේක ඊළඟ පියවරේදී පාර්ලිමේන්තු නියෝජනය කරන පක්ෂවලට ඉදිරිපත් කළා. තවත් අපේ විශේෂ සමාජ කණ්ඩායම තියෙන සුවිශේෂ වශයෙන් ගෞරවනීය මහා සංඝරත්නය අනිකුත් පූජකතුමන්ලා ඒගොල්ලොන්ගේ අදහසුත් අරගෙන මේක කෙටුම්පත් කරලා ව්‍යවස්ථා නීති කෙටුම්පත් සම්පාදකට ඉදිරිපත් කරලා මේ ක්‍රියාවලියට අමාත්‍ය මණ්ඩල අනුමැතිය අරගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ අගභාගයේ වෙද්දී. वर्तमान राज्य प्रकाश कल कारण पत्ने दिगटम मे संशोधने नव व्यवस्था विविध पार्श्व बल अभी මේ නව ව්‍යවස්ථාවක් ගෙනීම කෙරෙහි රජී උරන්දුවේ මදකමක් පේනා වගේ කුත් අපිට තියෙනවා ඒව පිළිගත හැකිද ඇත්තටම දැන් කිසිම වෙලාවක දැන් මේ අපි වැඩ පටන් ගත්තේ මේ රජයේ පත් වෙලා මම අමත්තුමත් මේ වැඩ පටන් ගෙන දැන්ට මාස 4කට තමයි 4යි කිට්ටු වෙන්නේ යන්තම් මේ මාස 4 ඇතුළත ඔබ දන්නවා මේ කොවිඩ් තත්ත්වය ඔක්කොම තිබුණා නමුත් අපි ඇන්දර නීතිය කොවිඩ් ඔක්කොම තිබ්බත් එකම දවසක්වත් මේ අමාත්‍යාංශය වැහුවෙත් නැහැ. මේ වැඩ කටයුතු අවදාවත් නතර කළෙත් නැහැ. අපි අමාත්‍යාංශය බාරගෙන පළවෙනි නැත්නම් දෙවෙනි සතිය වෙනකොට අපි අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගත්තා නව ව්‍යවස්ථා සම්පාදන විශේෂඥ කමිටුව පත් කරන්න. එතකොට අතිගරු ජනාධිපතිතුමා විසින් ඒ කමිටුවට අදාළ පත්කිරීම් ලබා දීලා එතකොට ඒ මූලික කාරණා ඒ කමිටුව සකස් කළා මාස දෙකක් සාධාරණ කාලයක් අපි ඉස්සෙල්ලා මාසයක් දීලා නමුත් අපි මේ තැපැල් ප්‍රමාද අරහිමේ සලකලා තවත් මාසයක් දුන්නා මොකද මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කරනකොට සියලු ජන කොටස්වල අයිතිය නියෝජනය අවශ්‍යයි එතකොට රටේ විවිධ පාර්ශවයන්ගේ ඒක නිසා මහජන ඇහුම්කන් දීමට තවත් මාසයක් දුන්නා එතකොට මාස දෙකයි එතකොට මුළු කාලය දැනට මාස හතරයි තාම වෙලා තියෙන්නේ ඒ කියන්නේ මේක කිසිම විදියක එකන අනවශ්‍ය විදිහට ඉක්මන් කරන්න බෑ මොකද හේතුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යන රටේ ජනතාවගේ මූලික නීතිය. එතකොට ඒකේ සියලු පාර්ශවයන්ගේ ඇහුම්කන් දීම අත්‍යවශ්‍යයි. එතකොට මම අපි විශ්වාස කරනවා අපට අවුරුද්දක් කියන්නේ හොඳ සාධාරණ කාලයක් මේ කටයුතු අවසන් කරන්න. එතකොට අපි දැන් ගිය පටන්ගත්තු දවස ගත්තාම පටන්ගත්තු දවස් ඉඳලා අවුරුද්ද වෙනකොට ලබන ඔක්තෝබර් මාසයේ අන්තිම නොවැම්බර් විතර වෙයි. එතකොට අපිට පුළුවන් අනිවාර්යෙන් මේක පාර්ලිමේන්තුවේට දාලා සම්මත කරගන්න. මහජනයාට මේ පිළිබඳ අදහස් දක්වීමට හැකි ආකාර මොනවාද? ඊට ප්‍රස්තාව මොනවාද? අපි ඇත්තටම දැනට මාස දෙකකට කලින් පුවත්පත්වල ප්‍රචාර කළා මෙන්න මේ ලිපිනයන්ට මෙන්න මේ මාර්ගවලින් විවිධ මාර්ග අපි හඳුනාගෙන මේ මාර්ගවලින් අදහස් දක්වන්න කියලා. ඒ අනුව ඒ විශේෂඥ කමිටුවක් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ වෙනම රැස් වෙලා එක කරන්නේ. ඇත්තටම අපි කවුරුත් අමාත්‍යංශ විදිහට ඒවට සම්බන්ධ වෙන්නේ නැහැ. මොකද ඒක ස්වාධීනව ඒ කටයුත්ත කරන්න ඉඩ දීලා තියෙන්නේ. ඒ කෙටුම්පත සකස් කරන එක. එතකොට ඒ මහජන අදහස් අරගෙන විවිධ වෘත්තිකයන්ගේ විවිධ සංවිධානවල අදහස් අරගෙන ඒ කෙටුම්පත සම්පාදනය කරන්නේ එතනින්. එතකොට ඒ කෙටුම්පත සම්පාදනය කරලා රටේ සුවිශේෂ වශයෙන් තියෙන කණ්ඩායම් සියල්ලගේම අදහස් අරගෙන තමයි ඒ කෙටුම්පත අමාත්‍යාංශයට එන්නේ. ඊට පස්සේ තමයි අපි ඒක අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරලා ඉදිරි කටයුතු කරන්නේ. ඉතින් ඒක ඇත්තටම අර අපි හිතලා අපි කරන එකක් නෙමෙයි. විවිධ පාර්ශවයන් ලැබිච්ච ප්‍රතිචාර කොහොමද? ඇත්තටම ඒ ගැන තොරතුරු අපි ගන්නෙ නැහැ. සම්බන්ධ වීමක් නැහැ කියලා ඔබතුමා කියන්නේ. මොකද ඒක ස්වාධීනවම අපි පූර්ණ වශයෙන්ම ස්වාධීනව ඒ කටයුතු කරන්න මේ
ප්‍රධාන වශයෙන් බලපානවා එක කාරණාවක් තමයි අධිකරණ සේවා කොමිෂන් සභාව මගින් කාතු උසාවි සඳහා නව විනිශ්චයකරුවන් බඳවා ගැනීම ගැසට් කිරීම. හැබැයි මේ ආසන්නයේම අධිකරණ අමාත්‍යවරයා ප්‍රකාශයක් නිකුත් කරා කියලා පුවත්පත්වල පළ වෙනවා, මාධ්‍යවල පළ වෙනවා මේ කාතු උසාවි නවතා දැමීම පිළිබඳව අවධානය යොමු වෙනවා කියන. මේ කාරණා දෙකත් එකට ගැටෙන නිසා මේ පිළිබඳව අවධානය යොමු වුණා. මොකද්ද සැබෑ තත්වය? ඇත්තටම ලංකාවේ අධිකරණ පද්ධතියේ ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් ගත්තහම මිසියල් අධිකරණ පද්ධතියේ වර්තමාන නීති විසින් පිළි අරගෙන ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය. කම්කරු උසාවි තියෙනවා, කාති උසාවි තියෙනවා, මේ සේරම. ඒකට අධිකරණ පද්ධතිය තුළ පිළිගත්තු නීති රීතීන් සම්බන්ධයෙන් කාරණා කරන්නේ ස්වාධීන අධිකරණ සේවා කොමිෂන් සභාවේ. ඒකට අමාත්‍යාංශ මැදිහත් වීමක් නැහැ. ඒ අධිකරණ පද්ධතියේ විනිශ්චයකරුවරුපත් කිරීම, බඳවා ගැනීම, මේ සියල්ල එතනින් සිද්ධ වෙන්නේ. ඒකට දැනට පවතින නීති යටතේ කාති උසාවි ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. එතකොට එහි පුරප්පාඩු තියෙනවා නම් ඒකට බඳවා ගැනීම තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. ඇත්තටම මමත් දැනගත්තේ මේක ගැසට් නිවේදනය දැක්කාට පස්සේ. ඒක අත්‍යවශ්‍ය නෙවෙයි. ඒක අධිකරණ සේවා කොමිෂන් සභාව ස්වාධීනව එතුමන්ලා ඒක කරන්න ඕන රාජකාරී කොටස. ඒක ගැන අපේ සම්බන්ධයක් නැහැ. නමුත් ඔබ අහුව දෙවෙනි ප්‍රශ්නේ මේ කාති උසාවි සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නේ. එතකොට කාති උසාවි විතරක් නෙවෙයි දැනට පවතින නීතිය අනුව අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම මෙතෙක් සම්ප්‍රදායිකානුකූල රටේ අනුගමනය කරන යම් යම් නීති රීති සම්ප්‍රදායන් පිළිගන්න. එතකොට ප්‍රාදේශීය නීති අපේ රටේ තියෙනවා. අපේ උඩ රට නීතිය තියෙනවා, තේස්වලාමි නීතිය තියෙනවා, මේ වගේ නීති සම්ප්‍රදායකුත් තියෙනවා. එතකොට දැන් මේ කාචි උසාවි සම්බන්ධයෙන්ුත් බොහෝ මිනිස්සුන්ගෙන් විශේෂයෙන් මුස්ලිම් ජන සමාජයෙන්ුත් යම් යම් චෝදනා ඇවිල්ලා තියෙනවා. මේ කාන්තාවන්ගෙන් ගොඩක් පැන කාන්තාවන්ගෙන්. එතකොට මේ විනිශ්චයකරුවන්ගේ සුදුසුකම් මේක මේ වගේ කාරණා අපි එක සැරේට නැතුව දැන් නව අනුක්‍රම ව්‍යවස්ථාවත් අපි සම්පාදනය කරන නිසා අපි මේ සම්බන්ධයෙන් පත් කළ තියෙනවා විශේෂඥ කමිට තුනක්. සිවිල් නීතිය සම්බන්ධයෙන් එකක්, වාණිජ නීති සම්බන්ධයෙන් එකක්, ඊළඟට අපරාධ නීති සම්බන්ධයෙන් එකක්. මේ සිවිල් නීති කමිටුව අධ්‍යයනය කරනවා ලංකාවේ විවාහ දික්කසාද පනතර වෙන්න ඕන සංශෝධන මොනවද, මේ මුස්ලිම් විවාහ දික්කසාද වලට වෙන්න ඕන සංශෝධන මොනවද කියන එක. ඒක නිසා ඒ අධ්‍යයනයෙන් පසුව මේ සම්බන්ධයෙන් ගන්න ඕන නියම ක්‍රියාමාර්ගය අපි ගන්න ප්‍රමාද වෙන්නේ නැහැ. දැන් මේ රජය පත් කරද්දී ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති තනතුරට පත් කරද්දී ජනතාව විශ්වාස කළ කාරණාවක් තමයි සහ ජනතාව කැමති වුණු කාරණාවක් තමයි එක රටක් එක නීතියක් කියන සංකල්පය. එතකොට මේ එක රටක් එක නීතියක් කියන සංකල්පය රැක ගැනීම උදෙසා ජනතාව හිතනවා මේ රජය සහ අධිකරණය මේ සෑමදේම කටයුතු කරාවි කියලා. තාමත් ඒ පිළිබඳ විශ්වාසයක් නැත්තේ මේ කාරණා මත පදනම්. එතකොට වඩා වැඩි බරක් තැබිය යුත්තේ එහෙමනම් මේ එකෙක් නීති වලට තවදුරටත් මේ රටේ නීති පද්ධතිය තුළ ක්‍රියාත්මක වෙන අවස්ථාවක් දෙනවාද නැත්නම් මේ කියන එක නීතියක් තුළට ගෙනෙනවාද කියන කාරණාවේදී එක නීතියක් පිළිබඳව ගෙනීම ගැන වැඩි අවධානයක් ඒ පිළිබඳව එහෙමනම් යොමු වේවිද? අනිවාර්යෙන්ම ඇත්තටම අපි මේ විශේෂඥ කණ්ඩායම් තුනක් පත් කළ මේ විශේෂඥ කණ්ඩායම් බොහොමයක සභාපතිත්ව දරන්නේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරේ, එහෙම නැත්නම් ගරු අභ්‍යාචනාධිකරණ විනිශ්චයකාරවරේ. ඒ කණ්ඩායම් විසින් විශේෂයෙන් මේ සංස්කෘතික කාරණා මිනිසුන්ට දැනෙන විදිය, ඊළඟට මේ ආගම්වලට සම්බන්ධ නීති රීති සම්බන්ධයෙන් දැනෙන විදිය මේක යම් අධ්‍යයනයක් කරලා ඒ පාර්ශ්වයේ අදහස් අරගෙන ඇත්තටම ඊයේ අර පූර්ණ කතාව අගමැතිතුමාගේ ඇහුවනම් අගමැතිතුමා ඊයේත් අවධාරණය කරා එක රටක එක නීතියක් කියන එක තමයි රජයේ පිළිගැනීම කියන එක. ඒක නිසා අපි ව්‍යූහාත්මකව එක රටක එක නීතියක් අපි යම් සංස්කෘතික කාරණා ආරක්ෂා කරන්න ඕන ජනවර්ග තුනේම. එතකොට ඒ ආරක්ෂා කරන ගමන් හැබැයි එම සංස්කෘතික කාරණා එක්ක එම ජනවර්ගයේ කාට හරි අසාධාරණයක් වුණොත් ඒකට පිළිසරණක් වෙන ක්‍රමවේදයක් අනිවාර්යයෙන්ම සකස් වෙන්න අවශ්‍යයි. ඒක නිසා මේ ගැන අපේ ප්‍රමුඛ අවධානය තියෙන නව අනුක්‍රම ව්‍යවස්ථාව හදනවා වගේම දැනටමත් සිවිල් නීති සංශෝධන සම්බන්ධයෙන් විශේෂඥ කමිටුවක් පත් කරලා තිනවා. ඉතාමත්ම නොබෝදිනකින් අපිට පුළුවන් වෙයි මේ රටේ විවාහ දික්කසාද නීති සම්බන්ධයෙන් ජනකොටස් තුනටම බලපාන පොදු නිර්ණායක මත පදනම් වෙච්ච ක්‍රමවේදයක් හඳුනා දෙන්න.
එකම මේ තවත් කතාබහ කරන කාරණාවක් වෙතම අපි අවධානය යොමු කරන්න කැමතියි. දැන් අපි දකින වර්තමානයේ ඒ බොහෝ දින අගේන වැඩපිළිවෙල ගම සමග පිළිසඳන ජනාධිපතිවරයාගේ සෞභාගයේ දැක්ම තුලටම අඩංගු වෙන ගමේ ජනතාවගේ ගැටළු විසඳන ගමට ගිහිල්ලා ජනාධිපතිවරයා නායකයා විදිහට ආදර්ශයකුත් සපයනවා. ඒ මැති ඇමතිවරුන්ට එහෙම නිලධාරීන්ට එහෙම ජනතාව අතරට ගිහිල්ලා ප්‍රශ්න විසඳීම් පිළිබඳ. මෙහිදී ජනාධිපතිවරයා ඒ පිළිතුරු ලබා දීමේදී ජනතාවගේ ගැටළු වලට නිලධාරීන්ට යම් අය මේ කියන කාරණා අනුව නිලධාරීන්ගේ රාජකාරියට ඔවුන්ගේ ඔවුන්ගේ විෂය ඔවුන්ගේ ක්‍රියාකාරත්වයට ගැටලුවක් වෙනවාද මේ ජනාධිපතිවරයා ලබා දෙන නැත්නම් නියෝග කියන එක. කියන්නේ චක්‍රලේඛවලට පිටතින් කටයුතු කරන්න කියන යම් බලපෑමක් එල්ල වෙනවාද කියන එක පිළිබඳව සාකච්ඡාවක් වෙනතර මේ චක්‍රලේඛවලට අනුගත නොවි යම් කොතරම් සාධාරණ තත්වයකදී වුවත් කටයුතු කිරීම නීතිමය තත්ත්වයන්ට පිටින් යාමක් නෙවෙයිද, ඒට බාධා කිරීමක් නෙවෙයිද කියන ප්‍රශ්නේ මම ඔබෙන් ඇහුවා. විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරීන් තියෙන අර්ධ අධිකරණ බලයක් තීරණ ගැනීමේදී, ඒ කියන්නේ මේ මේ රටේ එක එක තත්ත්වයන්ට, එක එක සමාජ තත්ත්වයන්ට, එක එක පරිසර තත්ත්වයන්ට, එක එක අවස්ථාවන්ට බලපාන සේරම නීති පොතේ ලියන්න බෑ. නීති සම්පාදනය කරන්නේ පොදු ආකෘතියක. එතකොට සමහර සිද්ධීන් වලදී රාජ්‍ය නිලධාරියා අනිවාර්යයෙන්ම චක්‍රලේඛ වලින් එහාට යන්න ඕන. චක්‍රලේඛ කියන්නේ නීති නෙවෙයි. චක්‍රලේඛ කියන්නේ යම් මූලික නීතියක් මත පදනම් වෙච්ච මඟ පෙන්වීම. ඒක තමයි තියෙන්නේ. චක්‍රලේඛෙන් කියන්නේ මෙන්න මේ විදියට කරන්න කියන්නේ මඟ පෙන්වීම. හැබැයි ඒ මඟ පෙන්වීම කියන එක අවස්ථාව අනුව නිලධාරියෙකුට පුළුවන් තමන්ට සාධාරණීකරණයක් තියෙනවා නම් ඒක මහජන යහපතටම තමන් ඒකෙන් අයුතු ප්‍රතිලාභයක් ලබන්නේ නැත්නම් ඒක කඩ කරලා කරන්න. මං හිතන්නේ රාජ්‍ය නිලධාරීන් අතු බහුතරයකට තීරණ ගැනීමේදී මේ කාරණේ සිද්ධ කරන්න වෙනවා. මමත් සිද්ධ කරලා තියෙනවා. එහෙම නැතුව කරන්න බෑ. ඒ කියන්නේ අපි මේ අපි හිතමු මොන නීතියේ කුමක් සඳහන් වුණත් යම් සිදුවීම් තියෙනවා. ඒ වෙලාවට අපි ඒක කරන්න ඕන. දැන් මම වුණත් ඔය ත්‍රස්තවාදී බලපෑත්වෙන ප්‍රදේශවල වැඩ කරනකොට එක්සරයක් මගේ මුල්පත් වීම මහවිලච්චිය කොට්ටාස. මේ ත්‍රස්තවාදී ප්‍රහාරේන මිනිස්සු අතරල යනවා. මිනිස්සු අවුරුදු 20 ගණන් පදිංචිලා ඉන්නේ, මිනිස්සුන්ට ඉඩම් බලපත්‍රයක් දීලා තිබ්බේ නැහැ. මම දැන්වීම් ගෙහුවා, මිනිස්සුන්ට එන්න කිව්වා, පදිංචි ඉඩම් වලට බලපත්‍ර දුන්නා. දීලි ඉවරලා තමයි මම ඉඩම් කොමසාරිස්තුමාට ලිව්වේ මේකට ආවරණ අනුමැතිය දෙන්න, මට මේ මිනිස්සුන්ගේ ඉඩම් අයිතිය තහවුරු කරන්න ඕන. එතකොට දැන් මේක ක්‍රමවේදයට ගත්තනම් ඉඩම් කච්චේරි තියලා අවුරුද්දක් විතර ගිහිල්ලා එහෙම තමයි කරන්න ඕන. හැබැයි මම එතන බැලුවේ මේ භූමියේ ඉන්න මිනිස්සු මෙතන අයිතිය ලැබුණොත් ගම දාලා යන්නේ නැහැ. මෙතන සුරක්ෂිත වෙනවා. ඒක නිසා මේක කරන්න ඕන. ඒ වගේ චක්‍ර මම හරිම පැහැදිලි, මට කවදාවත් චක්‍රලේඛ බාධා වෙලත් නැහැ, මම FRAR බාධා වෙලත් නැහැ. මේ සියල්ල තුළ හැම රෙගුලාසියෙන් වැඩ කරන නිලධාරියෙකුට මහජන යහපත වෙනුවෙන් වැඩ කරන්න ඉඩකඩ තියෙනවා. සමහර ඔය චක්‍රලේඛ පිළිබඳ ඉතිහාසයට යාමේදී රෝමේ හිටපු අධිරාජ්‍යයෙකුට සිද්ධ වෙනවා ඔය චක්‍රලේඛ අප අසා තිබෙන පරිදි එන්නේ උතනින්. ඔහු සටනට යනවා, එක එක රාජ්‍යයන් අල්ලා ගනිමින් සටනට යනවා. ඒ යන ගමනේදී ඔහු ජීවිතක්ෂයට පත්වෝතින් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ බිසවට ඔහු පණිවිඩයක් එවනෝ සෙනවියවතේ. මෙහිදී මේක ලියල එව්වෝතින් ්‍රම්මයයි කතට පත්වෙලා අනර්ථයක් සිදුවේවි කියන බියට කටින් කට තමයි පියවරෙන් පියවර එවන්නේ. නමුත් අවසානයේ එන තැන තමයි රජා මිය ගියා කියලා. ඒ නිසා දේවිය තමන්ට ළඟින්ම හිටපු හිතවත් ඇමතිවරයෙක් එක්ක එකතු වෙලා ඔහුට රජකම ලබා දෙන කටයුතු කරගෙන නමුත් රජතුමා නිරුපද්‍රිතව නැවත එනවා. ඒ වෙලාවේ මේ සිද්ධ වෙච්ච වරද නිවැරදි කරගන්න තමයි මාසාති වෙන විදියට නම් මේ චක්‍රලේඛ ක්‍රමය එන්නේ. එතකොට ඕක අනිත් පැත්තටනේ ඔබ කතා කරන්නේ ඒක විධිමත් කරන්න කටයුතු කරද්දී ඒ කාලේ අපි අනිත් පැත්තට යන්නේ. ඔව් ඇත්තටම මගේ මම නම් හැම වෙලාවෙම කියන්නේ චක්‍රලේඛ අපි අඳුරගෙන තියෙන මගේ අවුරුදු 33ක රාජසේ මම දන්න දේ තමයි චක්‍රලේඛත් කියන්නේ මඟ පෙන්වීමක් විතරයි. හැබැයි ඒ මඟ පෙන්වීම අපි උදාහරණයක් ගත්තොත් මිනිස්සෙක් ඉඩමකට අනවසර ගිහිල්ලා තියෙනවා කියන්නේ අවුරුදු 30කට කලින්. එතකොට මේ රටේ ඒ වෙලාවේ ඒ නීතිය ක්‍රියාත්මක කරන කවුරු හරි හිටනම් ඒක වැරදි නම් ඒ වෙලාවේ ක්‍රියාමාර්ග ගන්න. හැබැයි මේ මිනිස්සෙක් ගේ හදලා තියෙනවා. මේ මිනිස්සට විදුලිය දීලා තියෙනවා. මේ මිනිස්සට වතුර දීලා තියෙනවා. මේ මිනිස්සට පොල් පැල දීලා තියෙනවා. මේ මිනිස්සයා ඒ ගෙදර විවාහ උපන්න ඔක්කොම කරලා මල ගෙවල් සිද්ධ වෙලා. මේ මිනිස්සයා අවුරුදු 30ක් 35ක් ජීවත් වෙලා තියෙනවා. නම් ඊට පස්සේ ගිහිල්ලා කියන්න බෑ මේක වෙන කාට හරි අයිති ඉඩමක් දෙන්න බෑ කියලා. මං කියන්නේ එතකොට ප්‍රායෝගිකව මේක භුක්ති විඳලා ඉවරයි. අපි තේරුම් ගන්න ඕන මේ මහ පොළවේ ඇත්ත. ඉතින් ඒ වගේ කාරණා මම හිතන්නේ චක්‍රලේඛ වලින් සීමා කරනවා කියලා. ඇත්තටම අති බහුතරයක් රාජ නිලධාරීන් දන්නා වැඩ කරද්දී චක්‍රලේඛ අපි සලකන්නේ මඟ පෙන්වීමක් විදියට.
ඒවයි තියෙන මුදල් වගේ ඒවා නම් අනිවාර්යෙන් පිළිපදින්න ඕනේ. ඒකනේ ගාස්තු අය කරන්න තියෙන්නේ. ඒවා වෙනස් කරන්න බෑ. හැබැයි අනිකුත් කාරණා තියෙන අපි තීරණ ගන්න ඕනේ ඒ අවශ්‍යතාවයට අනුව. අපි දැන් මේ දවස්වල ත්‍රස්තවාදී ගහලා ගම්මාන පිටින් එනකොට අපි ඔය අනුරාධපුරේ වැඩ කරනකොට මේ කොළඹින් චක්‍රලේක ඇවිල්ලා මේගොල්ලොන්ට කන්න දෙන ඒවා බල බල හිටියේ නැහැ. එහෙන් එනකොට සම්පකාරයක් ගත්තා, බඩු ටික දුන්නා, කන්න දුන්නා, ඔක්කොම කරලා පස්සේ තමයි මේවා නිර්වල් කරගන්නේ. මොකද හේතුව ඒක තමයි අවශ්‍යතාවය. දැන් කවුරු හරි බැලුවොත් චක්‍රලේක යනුව මේක ඇවිල්ලා මෙහෙම කරලා එහෙම වැඩ කරන්න බෑ. හිට ගම්මතුරක් එනවනම් ඒ ගම්මතුර එනකොට ඒ වෙලාවේ ක්‍රියාත්මක කරන්න කොහොමද කියලා, නායකයෝත් අද ක්‍රියාත්මක කරන්න කොහොමද කියලා ඒ ප්‍රාදේශීය ලේකම්ලා මිල ගණන් කැදව කැදව ඉන්න බෑ ඒ වෙලාවට. එම් කරන්න ඕනේ ඒ සියල්ල නීත්‍යානුකූලයි. ඒවම් ආයි ලියලා කියන්න ඕනේ නැහැ. මේ ඇතුලේ තියෙන හැම වෙලාවෙම මම කියන්නේ රාජ්‍ය නිලධාරියෙක්ගේ හෘද සාක්ෂියට එකඟව මේක මහජන සුභසිද්ධිය පොදු යහප සඳහා නම් තීරණය කරලා තින්නේ. ඒක තමයි චක්‍රලේකේ. ඒක කිසි වරදක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නීතිය ඉදිරියට ගියත් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. उल्लंघन බලවම් නීතිය රකින්න රටක් නීතියකට අවනත රටක් ජනතාවක් බිහි කර ගැනීම මම හිතන්නේ අධිකරණ ශක්තිමත් කිරීම වගේම ඒ සදා ශක්තිමත් වෙන්න පිළිලුකුත් අවශ්‍යයි. ඒක වෙනම කතිකාවක්. අපි දවසක උත්සාහ කරනවා මේ පිළිබඳව කතා කරන්න. සුගන්ත වෙනවා අධිකරණ අමාත්‍යංශයේ කම්ප්‍රියන්තම ආයතන බැතුමනි මේ පිළිසඳරට එකතු වීම පිළිබඳව සිටි. අයිබෝ ඔබට. අපි අලි දවසක එතුමන් මුණ ගැසෙන්න බලාපොරොත්තු වෙනවා වගේ හෙට ඔබ මුණ ගැහෙනවා අනිවාර්යෙන්ම. ඒ මුණ ගැහෙන තුරා හොඳ දේවල් සුදු වේවා, සුබ දේවල් සුදු වේවා, සුවපත් භාවය ඔබට ලැබේවා කියලායි ප්‍රාර්ථනා කරන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.